අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී මෙය පැවැත්වෙන්නේ විදේශ රැකියා අවස්ථා උදාකර දීම මෙන්ම කම්කරු ගැටලුවලට විසඳුම් ලබා දීමද මෙහිදී සිදුවනවා. රැකියා බැංකු සඳහා ලියාපදිංචි කිරීම, පුහුණු වැඩමුළු ආදියද ජයගම ශ්‍රී ලංකා වැඩපිළිවෙලට ඇතුළත්. විගමනික ශ්‍රමිකීන්ට උපහාර පිදීම හා ඔවුන්ගේ පවුල්වල දරුවන්ට සහාය වීමද මේ යටතේ සිදුවුණා. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ මගිනුයි මෙය ක්‍රියාත්මක කරන්නේ. රැකියා බැංකු සඳහා ලියාපදිංචි කිරීම මෙන්ම ව්‍යාපාර හා පුහුණු අවස්ථා වෙනුවෙන් වැඩමුළු ආදියද ක්‍රියාත්මක වෙනවා. ජයගම ශ්‍රී ලංකා 18 වන වැඩසටහන මෙසේ ක්‍රියාත්මක වන අතර ස්වයන් රැකියා සඳහා ආධාර දීමද වැඩසටහනේදී සිදුවුණා. එමෙන්ම විගමනික ශ්‍රමික ප්‍රජාවගේ දූදරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය, පාසල් උපකරණ ලබා දීම ආදියද අද දිනේ සිදුවුණා. අම්පාරේ පැවැත්වෙන මෙම ජයගම ශ්‍රී ලංකා වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට මැති ඇමතිවරු නැතුළු විශාල පිරිසක් එක්ව සිටියා. වැඩසටහන හෙටත් ක්‍රියාත්මකයි. පිටරට ගිහිල්ලා ලංකාවට ආපු නැත්තම් දැන් පිටරට ඉන්න ඒත් ලංකාවේ පවුල්වල අයට ලංකාවේ ව්‍යවසායකයින් ලක්ෂයක් මේ අපේ ශ්‍රමිකයන්ගේ හරහා බිහිකිරීම වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය කටයුතු ආරම්භ කරලා තියෙනවා. අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා ලක්ෂයක් පිරිසකට රුපියල් 50,000 ගානේ දීලා පළවෙනි ස්වයං රැකියා ආධාරය ලබා දීලා ව්‍යවසායකයෝ ලක්ෂයක් කරන වැඩපිළිවෙලක් අපි ලබන 7 වෙනිදායින් ආරම්භ කරනවා.